අනුගලණයට කරන්න තියෙන දේවල් ටික මේ තියෙන්නේ. මේ තියෙන්නේ බලන්නකෝ. පේනවා ඇති කියලා මම හිතනවා මේ. මේ උගන්වන්න තියෙන දේවල් ටික මේ සිලබස් එකෙන් අපිට දීලා තියෙන දේවල්. ඊට පස්සේ බලන්නකෝ මේක. අනුකරණයේ වීජිය දීම ටික තියෙනවා. හරි. මම ඔයාලට මේ පෙන්නන්නේ මේ. ඊට පස්සේ මේ බලන්න. මේ ටික තියෙනවා. ඊට පස්සේ ආදේශ භාවිතයෙන් අනුකරණය යටතේ. මේක මම ඔයාලට කරේ නේ. මේක මම කරේ නේ ඔයාලට. එච්චරයි මේ ඊට පස්සේ කොටස වශයෙන් අනුගමන සිද්ධාන්තය. දැන් ඒකයි මම ඔක උගන්වන්න නැත්තේ. හරිද? දැන් ඊට පස්සේ දැන් ඔබ මතකම යනවනේ. දැන් ඔබට පස්සේ මට ආයෙ උතන මේක දැන් ඔයා සිලබස් එකේ නැතත් සමහර වෙලාවලට මේ කියන්නේ ඔබට තේරුම් ගන්න මේ අපේ මේ රටේ ඉතාම වගකීමට කටයුතු බාලව ඉන්න මිනිසුන්ගේ වගකීමේ ස්වභාවය. ඉතින් මම ඒ ගැන දන්න නිසා ඒ කියන්නේ ඔක දැන් සිලබස් එකේ නැති සමහර මම ඔයාලට උගන්වන්න තියෙනවා. සිලබස් එකේ නැහැ ඒත් මම උගන්වනවා. මොකද මට මේ මේ මේවා කරන අයගේ වගවීම පිළිබඳව මට තියෙන ලොකු සැක. හරි ඒගොල්ලෝ හරියටම මේවා හිතලා ඒ අනුවම වාර විභාග දෙපාර්තමේන්තු විභාග පවත්වනවාද කියන එක ගැන මට තියෙන ලොකු සැක. මොකද මේගොල්ලන්ගේ තියෙන මේ මේ අර වගවීම නිරහිත බව. මම ඒ වගේ සිලබස් එකේ නැතිවම උගන්වලා තියෙනවා ඔයාලට. අනන්තවත් උගන්වනවා. මට සැකයි මොකද මේක මේවා කරපයි කියලා. දැන් උදාහරණයක් ඇරිට අර ප්‍රතිබිම්බය. ඒකම මද ලක්ෂයක ප්‍රතිබිම්බය මම අර ටිකක් එහාට එහාට යනකන් ඒක ගියේ ඒකනේ. මට සැකයි. දැන් ඊට පස්සේ දැන් මදුගත් මේක අහපු නිසා මම මේක දැම්මා NIE එකේ ඉන්න මගේ හිතවතෙකුට. හිතවතෙක් මාගෙන් හිතවතෙකුට. දාලා බලුවා එයාටත් ඍජු උත්තරයක් නැහැ. ඊට පස්සේ පුළුවන් තරම් try කරා මේ කවුද අපේ සෙල්ටා පෙරස සම්බන්ධ කරගන්න. එයා දැන් පෙරදි විශ්වවිද්‍යාලෙන් අයින් වෙලානේ. අයිංගලා නිසා එයාගේ නම්බර එක දෙන්න කැමති නැහැ මේ රටේ විශ්වවිද්‍යාලේ ඉන්න අය. කලින් මගේ නම්බර එක එයාගේ නම්බර එක මම ළඟ තිබුණා. දැන් ඒක මිසින්. ඒතකොට ඒගොල්ලෝ එහෙම දෙන්න කැමති නැහැ. ඒක ෆැකල්ටියට ආපු වෙලාවක මම කතා කරොත් සම්බන්ධ කරන්නම් කියලා කිව්වා. ඒතකොට ඒකත් බෑ. අන්තිමට ඊට පස්සේ ඔය කන්ට්‍රෝල් චීෆ් කියන්නේ යන විශ්වවිද්‍යාල වෙන කීප දෙනෙක් කතා කරලා ඔක්කොම කරලා බලපුවාම 2020 පේපර් එකේ මේක තියෙනවා කියන එක පාවිච්චි කරලා අනුගල්ලේ මේ සිලබස් එකේ නැති එක 2020 අනුගමනය ගන්න සී කොටසේ තියෙන. ඔන්න වැඩි. ඉතින් කිසි කෙනෙක් ඒකට වගකීම ලෙස ප්‍රතිචාර දක්වන්න දන්නේ නැහැ. හැබැයි මේ තියෙනවා. ඉතින් මම ඒ නිසා තීරණය කරා ළමයින්ට මේක කියලා දෙන්න ඕනේ කියලා. මම ඊට පස්සේ ඒක මතුකර මුලින් කියපු කියලා මම ආයෙ මතුකර වෙනම මැසේජ් එකක් දැම්මා. දැන් මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ තේරුම් එක ලියන්න. මේ දේ නම් ලියන්න මේක පාවිච්චි කරන්න මොකද මේ 2020 මාකට් ස්කීම් එකේ මේ මොකද මේක පාවිච්චි කරලා තියෙනවා. හරි මම අර ඔබලා මුලින් ඉඳලා අගට සිලබස් එක මෙන්නුනේ සවිස්තරාත්මක විෂය නිර්දේශය මම මෙන්නුනේ ඒකේ කිසිම තැනකින් කරන්න කියලා නැහැ. තව වගේ ඩිරෙක්ට් යූස් කරන ඒවා තියෙනවා. ඒවා සිලබස් එකේ නැහැ. ඒ වනම් මම තාම නම් දැක්කේ නැහැ මේ තියෙන. නමුත් මේක දැන් 2020 පේපර් එකේ තියෙන නිසා කිසි සැකයක් නැහැ. අපි මේක කරමු. මේකත් තව කොහොමද දාන්න. එතකොට අර වටවංගුව යන්න ඕන කමක් වෙන්නේ නැහැ. සිද්ධාර්ථ විසින් අනුකල්පණය කියන එක. හරි නේද? එහෙනම් අපි යමු පොරස් වශයෙන් අනුකල්පන සිද්ධාන්තේ සාකච්ඡා කරන්න. ඒකෙන් පස්සේ අපි තියෙන ගැටළු විශාල ප්‍රමාණයක් විසඳන්න. ඊට පස්සේ අපිට අනුකල්පණය විවිධ දෘෂ්ටි කෝණ වලින් අපි අනුකල්පණය සාකච්ඡා කරනවා. විවිධ දෘෂ්ටි වලින් විවිධ දෘෂ්ටි කෝණ වලින් අපි අනුකල්පණය සාකච්ඡා කරනවා. හරි නේද? හොඳයි. පටන් ගමු එහෙනම්. මම මතකයි නේද? කොටස් වශයෙන් අනුකල්පණය කියලා මාතෘකාව දුන්නාද මම?
මේ මාතෘකාව දුන්නද කවිදුවරි ඉසිරාය මට කියන්නේ? ඔව් සර් ඒක මේ දීලා අර පොඩි විස්තරයක් ලිව්වා. අර සිත වර්ග ටික ලියලා ඒක ඉංග්‍රීසි නම් ටික ලිව්වා නේද? ඔව්. ඊට පස්සේ අරින් ලිව්වා නේද? මෙවැනි සිත වර්ග දෙකේ ගුණිතයක් හෝ බෙදීමක් සහිත සිත අනුගමනය කිරීමට මේ සිද්ධාන්තයේ යොදා ගැනීම කියන එක. ඔව්. එතන ලිව්වේ. හරි. එහෙනම් ලියන්න මෙන්න මෙහෙම. කොටස් වශයෙන් අනුගමන සිද්ධාන්තය කොටස් වශයෙන් අනුගමන සිද්ධාන්තය කොටස් වශයෙන් අනුගමන සිද්ධාන්තය කොටස් වශයෙන් අනුගමන සිද්ධාන්තය පහත පරිදි සාධනය කළ හැකිය. මෙතනදී කියලා කියනවා කොටස් වශයෙන් අනුගමන සිද්ධාන්තය පහත පරිදි සාධනය කළ හැකිය. කොටස් වශයෙන් අනුගමන සිද්ධාන්තය පහත පරිදි සාධනය කළ හැකිය. කොටස් වශයෙන් අනුගමන සිද්ධාන්තය පහත පරිදි සාධනය කළ හැකිය. अवकाल अवकालीव අලමු එන්නේ අවකල. මොකද යෝදී? මම මේකෙන් මෙන්න මේ පදේ මෙහාට දාලා මේක ගන්නවා මෙහාට. U dv / dx සමානයි v du / dx ඍණ d / dx uv මේක මෙහා ගන්න. මේක දැන් මෙහා ගන්න. දැන් මම මේ සමීකරණය x විශේෂයෙන් අනුකලනය කරනවා. මෙතන සිතේ තියෙන්නේ x විශේෂයෙන් අනුකලනය. මම මේක x විශේෂයෙන් අනුකලනය කරනවා. එතකොට මට එනවා අනුකල u dv / dx dx समानाय अनुकल v du / d නෑ මම පොඩක් ගලුණා මේක මේ පැත්තට ගන්න කරන්නේ अगर मैं एक उत्तर देता हूँ, अगर बड़ी गर्दी मत लगा दी, मैं एक उत्तर देता हूँ, तो मैं आप एक बेहतर लगा लेंगे, मैं एक उत्तर देता हूँ, तो मैं एक में बेहतर लेंगे, मैं एक उत्तर विधि में लेना है, u dv / dx समान है d / dx uv लेना v u / දැන් මම x විශේෂයෙන් අනුකලනය කරනවා x විශේෂයෙන් අනුකලනය කරනවා
तो अनुकाल के तरफ मरे ना अनुकाल यू यू बी डी एक्स रीन अनुकाल बी डी यू बाय डी एक्स डी एक्स हाय किसी प्रश्न एक अनुकल यू डिंग उत्तर यूते आगे अनुकल UV के गुणित से ते अवकल समूलक है एक तमाम अभी में एक्सिस से अनुकलन कराना एक्सिस से अनुकलन कराने अभी एक अरे एक तमाम अभी में अनुकलन कराना एक्सिस से ये कहने UV के गुणित से ते अवकल समूलक है तमाम अनुकलन कराना इस तरह मुखात देना मैं मेरे का डाबड़े थोड़ा तानी अध्यक्ष देने में इन दोनों अनुकलन मुखात अनुकालने प्रतिव्युत्पन्न अदहस हरियट भावित करो उगलांट कियान्न पुलुवा मे मोकद्द कियला मेकेन अदहस वेन्ने पैहदिलिद मेकेन अदहस वेन्ने दे पैहदिलि करगन्न पुलुवन्ද UV වල අවකල සංගමකය තියෙන उत्तर अवकाल එතකොට ඒක අවකල සමූහයේ බවට වත් දෙන්නේ මොන සිතේද UV වල එහෙනම් මේකට උත්තරේ UV ඍණ අනුකල V dU dx dx මෙන්න මේක තමයි අපි කියන්නේ කොටස් වශයෙන් අනුකලන සිද්ධාන්තය හැබැයි මේක මෙහෙම කිව්වට මේක මෙහෙම ලබා ගත්තට වැඩක් නැහැ මේ විදිහට මේක ලබා ගත්තා කියලා අපිට මේක කිසිම දෙයක් කරන්න බෑ මේක අපේ භාෂාවට අනුව අදහසට අනුව පෙරලලා බලන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. අපේ සිංහල භාෂාවේ මව භාෂාවල මේක මේ ගණිතමේ අදහස පෙරලලා බලන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. හරි. මේක තමයි කොටස් වශයෙන් අනුකල සිද්ධාන්තය කියලා කියන්නේ. ඉස්සෙල්ලා ඔබ මේක ලබා ගන්න. ඊට පස්සේ අපි බලමු මේකේ අදහස වෙන දේ මොකක්ද කියලා. ඔබ සටහන් කරගන්න. ඉක්මනට अभी जो पैक आला इतने लोस से लगती है नहीं Thank you.
හරි මම හිතනවා ලියා ගන්න ඇති කියලා දැන් අපි මේක හරි මේක අපි මේ බලමු මේ විස්තර කරන වචනේ අපේ භාෂාවෙන් විස්තර කරන බලමු Then, मैं उबलांदा मुलीम क्यों हुआ? अभी मैं मितेक अभी आनुकाल ने कर लिया थे ने तानी तानी सितवार का देखा उन्हें तो वो बेदुन हम इन्हें सिता अभी आनुकाल ने कर लिया मने सितवार का देखा को की बात एक तो ऐला आधे ऐला इन्हें सिता आनुकाल ने कर लिया थी ना हमको तो आनुकाल ने कर लिया दान बुलवाने में එකතු කිරීම වලට සහ අඩු කිරීම වලට වෙන වෙනම වශයෙන් එහෙම කඩලා දාන්න පුළුවන් නිසා මේ එහෙම ඒවා අපි අනුකරණය කරලා තියෙනවා. හැබැයි සිත වර්ග දෙකක් මම සිත වර්ග පහක් කතා කරා ඔයගොල්ලොත් එක්ක. ප්‍රතිලෝම සිත, ලඝු සිත, ඝාතීය සිත, වීජීය සිත සහ ත්‍රිකෝණමිතික සිත කියන්නේ. අන්නේ වර්ග වලින් දෙකක් ගුණිත හෝ බෙදීම් වලින් සම්බන්ධ වුණාම එන සිත අපි අනුකරණය කරේ නැහැ. මම ඕලට ඒක ඉගැන්වීම නැහැ. මොකද ඒක කරන්න නම් මෙන්න මේ කොටස් වශයෙන් අනුකල්ප සිද්ධාන්තය අපට ඕන වෙනවා. ඉතින් දැන් අපි මේ සූත්‍රය දිහා බලමු මෙන්න මේ දෘෂ්ටි. දැන් මේ තියෙනේ ඔක්කොම අමතක කරන්න. මේක ආපු විදිහ අමතක කරන්න. U කියන්නේ එක්සොල සිතයක්. මොකද එක්සොල සිතයක්. dv/dx කියන්නේ v නෙමෙයි මම මේ කතා කරන්නේ. dv/dx කියන්නේ මොකක් කරේ එක්සොල සිතයක්. එතකොට මේ වම් පැත්තේ තියෙන දේ මට විස්තර කරන්න ගුවන් මෙන්න මෙහෙම. x සිත දෙකක ගුණිතය. එහෙම කිව්වා කියලා කි වරදක් නැහැ. එහෙම කිව්වා කියලා කි වරදක් නැහැ. x සිත දෙකක ගුණිතය. වරදක් නැහැ එසේ කිව්වා කියලා. x සිත දෙකක ගුණිතය. එතකොට ඒකේ අනුකරණය තමයි මේ වම් පැත්තේ සඳහන් වෙන්නේ. එතකොට ඒ x වල සිත දෙකේ ගුණිතය එක සිතයක් තමයි u අනිත් එක dv/dx මොකක් හරි සිතයක අවකල සංගුණකය සිතේ නෙමෙයි යාගේ අවකල සංගුණකය તો ඒකත් මොකක් හරි සිතයක් නේ හරි તો එහෙනම් සිත දෙකේ ගුණිතය මේ තියෙන්නේ දැන් ඒ අර්ථයෙන් මේ පැත්ත බලන්න මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ මෙතන තියෙන සිතේමයි හරි මේ මොකද්ද තියෙන්නේ මේ තියෙන්නේ අර මෙතන අවකලයක් විදියට තියෙන සිතේ ඒ අවකලණයට හේතු වෙච්ච මෞසිතේ මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇරෙන්න මෙතන තියෙන්නේ අපි හිතමු d අර dx cos x කියලා. එහෙනම් මෙතන තියෙන්නේ cos x. දැන් මේක තේරුම් ගන්න. මේ දෙවෙනි සිතේ තියෙන්නේ අවකලයක ස්වරූපේ. අවකලයක් ස්වරූපේ. මේ දෙවෙනි සිතේ ප්‍රකාශ. යා යම් කිසි සිතයක් තමයි. හැබැයි යා අවකලයක් විදියට ප්‍රකාශ වෙන්නේ. අන්නේ අවකලයක හේතු වෙන මවු සිතේ තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන මොල් සිතේ තමයි මේ තියෙන්නේ. මේක එහෙම මොල් දිනා මෙන්න මේ අවකලයේ මවු සිතේ තියෙනවා. ඍණ අනුකල මෙතෙන්ට ආපු එකමයි මේ තියෙන්නේ. ඊළඟ මෙයාගේ අවකලයේ තමයි මෙතන තියෙන්නේ.
බලන්න ඔබ අදාළ තනියම මෙන්න මේ දෙවෙනි එක්සැම්පල් එක ගන්න බලන්න x sin x dx මේක තනියම ගන්න බලන්න පොඩස් වශයෙන් ලෝකල් සිද්ධාන්තය මේ ගන්න හදන්න බලන්න මේක හදා ගන්න ඕනේ අර අනු මේ ෆෝම් එකට නේ ඒ ෆෝම් එකට හදා ගන්න ඕනේ ඒ ෆෝම් එකට හදා ගන්නකොට x මෙයාව තමයි අර අවකලන ස්වරූපයෙන් ගන්න ඕනේ d / dx ඍණ cos x නේ කියන්නේ මම නම් තනි කරන්නේ කොටස් වශයෙන් අනුකල සිද්ධාන්තයේ දෙලින්ම අර ෆෝමියුලා එකට විදියටම සෙට් කළා තමයි උත්තරේ ගන්න ළමයින්ට යොමු කරන්න තියෙන ඕක වෙන වෙන විදියට කරන අයත් මම දැකලා තියෙනවා ඕගොල්ලෝ මේ විදියට ඕගොල්ලෝ දිනනවා මට මමකුත් නැහැ මට ඕනේ අවශ්‍ය විදියට වැඩේ කරන විතරයි දැන් අර u කියන ෆන්ක්ෂන් එක පේනවා v කියන ෆන්ක්ෂන් එකක් පේනවා දැන් ෆෝමියුලා එකට දාන්න විතරයි දෙන්නේ u v ඍණ අනුකල v කියන්නේ ඍණ cos x ඒක ඕන දිනය දිනය විතර මැද දන කරලා cos x කියලා දාන්න පුළුවන්. හරි දිනයි අර ෆෝමියුලා එකේ තියෙන දිනයි ඊට ගාම මූණාම දන වෙනවනේ. ඉතින් මෙයාගේ ආවන්නේ එකයි. දැන් ඔබ දන්නවා දින cos x cos x වල අනුකලනය කියලා කියන්නේ sin x. නේද? මේ කොටස තියෙන අනුකාල સિદ્ધාන්තය කොහොම සරල ලෙස ඉදෙන යෙදුමක් ගැන තමයි මම මේ කතා කරේ මට ඕනේ ඇත්තටම මෙන්න මේ ෆෝමියුලා එක පාවිච්චි කරන විදිහ ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හරි දැන් මෙතන තියෙන ළමයි මතුවෙන අතුරු ප්‍රශ්නය ඒ තමයි දැන් සිත දෙකක් දුන්නහම අපි මොකක්ද u හැටියට තෝරගන්නේ මොන සිතේද d / dx ෆෝමියුලට ලියන්නේ සිතදෙක ගුණිතයක් නේද ලැබෙන්නේ අපිට බෙදීමක් වුණත් අවසානයේ ගුණිතයක් නේ බෙදීමක් පිළිවෙල දුුණත් ඒක අවසානයේ ඉන්නේ ගුණිතයක් නේද එතකොට මම කොටිම කියන සිතදෙක ගුණිතයක් කියලා බෙදීමක් වුණත් ඒක ගුණිතයක් විදිහට වෙන්නන්න පුළුවන් සුපරට් කියලා සිතදෙක ගුණිතයක් තිබුණාම මොකක්ද අපි u ෆන්ක්ෂන් එක ඇතුළේ තෝරගන්නේ මොකක්ද d / dx ෆෝම් එකට ලියන්න තෝරගන්නේ කියන්නේ ඒ ප්‍රශ්නේම අතු වෙනවා ඒ ප්‍රශ්නෙට විසඳුමක් හිතන්න පාරවල් දෙකක් අපිට තියෙනවා
එක භාගකින් හිතනවා නම් මෙන්න මෙහෙම කිව්ව හැකියි. දැන් sin x වෙනුවට මම df dx ෆෝම් එකෙන් මේක ලියනකොටම මම දන්නවා මෙයා අවකලනය කරොත් තමයි මේක ලැබෙන්නේ කියලා. ඒ වගේම cos x කියන එක df dx ෆෝම් එකෙන් sin x කියලා ලියනකොටම මම දන්නවා sin x අවකලනය මේක ලැබෙනවා කියලා. ඒ කියන්නේ තවත් විදිහකට කිව්වොත් मितन उदाहरण x වටාවක් tan inverse x කියලා. හරි. දැන් කවුරු හරි ළමයෙකුට මේක සකස් කරද්දී මෙයා u සිතේ හැදී හිතලා d යන dx ෆෝම් එකෙන් මෙතන ලියන එකක් ගන්නවද කවුරු හරි? ඒ කියන්නේ මොකක් අවකලනය කරපුවාම tan inverse x එන්නේ කියලා ගන්නවද අපි? දන්නේ නැහැ ළමයි. නේ එතකොට මම මේ තෝරගත්ත චොයිස් එක වැරදි මෙතන මෙතන හැටියෙන් නම් tan inverse x තමයි මම u function එක හැටියට තෝරගෙන මෙයා තෝරගන්න ඕනේ dr dx form එක නේ මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ සිත දෙකක ගුණිතයක් තියෙන වෙලාවේ කවුද u function එක හැටියට සිලෙක්ට් කරන්නේ කවද dr dx form එකට ගන්න කියන අදහස කොහොමද අපි තීරණය කරන්නේ एक तीर ने करने कमर देखा किया एकाप तमाई एक कमर एक तमाई वहाँ पे पहले लिखा रहा है एक यानी मित्र ने कमर लिया ने एक फॉर्म में करने लिया ने मित्र ने तोरा गान में इतने ना खाओ रू ना अत्तर में यार के आनुकाल में वहाँ देने करने ये लिखा रहा हूँ एक यानी खाओ आवकाल में करो तो मैं यहाँ लेबे� u සහ u function එක සහ dl dx form එකේ ලියන function දෙක වෙන් කර ගැනීමේදී අනුකලය දන්නා වූ සිතයක් dl dx form එකේ ලියන්න තෝරා ගත යුතුයි කියන එක කියුවේ. හරිද? හැබැයි දැන් මේ වගේ ගානකදී මේ කතාව perfectly හරි. ඇයි ඉතින් මෙයා දන්නේ නැති නිසා අපි මෙයාව තමයි තෝරා ගන්න ඕනේ dl dx form එකේ ලියන්න. හැබැයි මෙතන ප්‍රශ්නයක් කියලා නෙමෙයි. මේ දෙකේම අනුකලය දන්නවා. sin x වල අනුකලනය අපි දන්නවා ඒ නිසා dl dx sin cos x කියලා. x වල අනුකලනය දන්නවා x වර්ගයේ බෙදීම දෙක කියලා. ඉතින් මට ඕන මේ දෙක මාරු කරලා ගන්න පුළුවන්. මම sin x අරගෙන u function එකේ ඇවිල්ලා අර dl dx form එකේ ලියන්න උත්සාහ කරනවා කියලා. x වර්ගයේ බෙදීම දෙක කියලා. හැබැයි ඔබට තේරෙනවා මේ වැඩේ ගියොත් එහෙම අපි අමාරු වෙනවා. අපි අමාරු වෙනවා නේද මෙතන මට අර dr dx ෆෝම් එකේ ලියන මේක හරි මේක හරි දෙකෙන් ඕනම එකක් ගන්න පුළුවන් මම මේ ඔබට පැහැදිලි කරන්න යන්නේ ඒක එච්චර හොඳ නිර්ණායකයක් නෙමෙයි කියන එක ඒ කියන්නේ dr dx ෆෝම් එකෙන් ලියන ෆන්ක්ෂන් එක මොකක්ද කියලා තීරණය කිරීම තුලින් ගාන හදන්න යාම අපි අමාරු වෙන්න හේතුවක් වෙනවා කියන එක පිළිගන්න යන්න මොකද මෙතෙන්දී මේ ගානේ හැටියට නම් මේ දෙකම අපිට dr dx ෆෝම් එකේ ලියන්න පුළුවන් වෙනත් වචනවලින් කියනවා නම් මේ දෙකේම අනුකලන අපි දන්නවා වෙනත් විදිහකින් කියනවා නම් මේ දෙකෙන් ඕනම එකක් මේ මෙන්න මෙද්දට තෝරන්න අපිට පුළුවන් දැන් අපි බලමු මෙයා තේරුවා කියලා ඒකට අමාරු වෙනවා අපි කලින් තෝරපු විදිහේ ගොඩ ගියානේ මේකේ ගොඩ යන්නේ නැහැ ඔන්න බලන්න uv uv x වර්ගයේ බෙදීම දෙක sin x ඍණ අනුකල v කියන්නේ මේ मामा
සිද්ධ දෙයක ගුණිතයක් තියෙනකොට අනුකරණය කරන්න පුළුවන් එක්කෙනාව DRDS ෆෝමින් ගන්න එක අනිවාර්යෙන් වෙන්න ඕනේ කියලා. ඒකෝ දෙන්නම මේ ෆෝමින් එක ලියන්න පුළුවන් නම් කාවද ගන්න කියන ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන මම පැහැදිලි කරලා දෙන්නේ කලින් ගත්තා වඩා මේක මානවක අමාරු වෙනවා මේ ප්‍රශ්නේ. එහෙනම් මම අර කිව්ව කතාව එච්චර පර්ෆෙක්ට් කතාවක් නෙමෙයි කියලා ඔය දරුවන්ට තේරෙන්නවා. අර සිත දෙකෙන් අනුකලනේ දන්න එක්කෙනා DR DX form එකට ගන්නවා අනිත් එක්කෙනා U විදියට තියා ගන්නවා කියන කතාව හැමතැනටම වැඩ කරන හොඳම ක්‍රමයක් නෙමෙයි. සමාජ සංයෝජනික අවුස්සාරයි බැලලා මම මේක මාරු කරලා ගත්තා නම් වැඩේ සෞඛ්‍ය වෙනවා. එහෙනම් ඒ නිර්ණායකයේ එච්චර හොඳ නැහැ. ඉතින් අනුකලනේ දන්න එක්කෙනා DR DX form එකට ලියන්න තෝරගන්නවා කියන එකෙන් දෙන්නම ගන්න වෙලාවක කාවද ගන්න කියන ප්‍රශ්නේ එනවා. මාරු කරලා ගත්තොත් තමාරු වැඩිමුණු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක සුදුසු නෑ. නමුත් ඔබ දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඒක දැනගෙන ඉන්න ඕන. DR DX form එකේ ලියන ෆන්ක්ෂන් එක නම් අනිවාර්යෙන් අනුගල්ලේ දන්න කෙනෙක් වෙන්න ඕනේ. මොකද නැත්තම් අපිට කොහොමද දීලා තියෙන සිතේ DR DX form එක කියන්නේ? DR DX form එක ලියන්නේ ආගේ අනුගල්ලේ දැනගෙන සිත දැනගෙන සිටින සිතයක් වෙන්න ඕනේ. හැබැයි ඒක හොඳමදි ඒ ටෙස්ට් එක හොඳ නැහැ කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. ඒතකොට මේකට ගැලපෙන්නේ නැහැමයි ඔය වැඩි. මේකෙදී අපි U function එක තෝරගන්න විදියක් තමයි හිතන්නේ. ඉතුරු එක V function එක වෙන්න ඕනේ. හැබැයි පුතෝ ඉතුරු එක V function එක වුණාට ඒක DR DX form එකේ ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. එහෙනම් දැන් අපි අවධානය යොමු කරන්නේ සිත දෙහෙම ගුණිතයක් තියෙනකොට කාවද යූසිතේ ලෙස තෝරාගන්නේ. එතකොට ඒ යූසිතේ ලෙස තෝරාගන්න එක්ක නේද තෝරගත්තට පස්සේ ඉතුරු එක්කෙනාව DR DX form එකෙන් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. යූ තේරුවට වැඩක් නැහැ. ඉතුරු එක්කෙනා DR DX form එකෙන් ලියන්න බැයි නම්. එහෙනම් ලියන්න මෙන්න මෙහෙම. ලියන්න. ඉහත උදාහරණ දෙකේදී यह उदाहरण देखेगी इनाम अनुकाल x sin x dx इनाम अनुकाल x sin x dx समान है ये ना मेरा है अनुकाल x sin x dx समान है नहीं අනුකලයේ x sin x dx සමානයි මේ යන ආකාරයට සකස් කර ගැනීමෙන් යන ආකාරයට සකස් කර ගැනීමෙන් අනුකලය වඩා අපහසු මට්ටමකට ගෙන යයි. අනුකලය වඩා අපහසු මට්ටමකට ගෙන යයි. එබැවින් කොටස් වශයෙන් අනුකලන සිද්ධාන්තයේ යෙදීමේදී ප්‍රසවයෙන් අනුකලන සිද්ධාන්තයේදී මෙමගලියන්නේ DR DX ආකෘතියට
තියාගන්නා සිතය නිර්ණය කරනවා වෙනුවට dx ආකෘතියට තියාගන්නා සිතේ නිර්ණය කරනවා වෙනුවට නිර්ණය කරනවා වෙනුවට යෝසිත නිර්ණය කිරීම प्रमुख
එහෙනම් මෙයාව තමයි අපි u function එකේ අපි දෝරන්නේ මෙයා තමයි dr dx form එකේ ගන්න. දැන් අපි හිතමු අපිට අනුකලයක් තියෙනවා x වර්ගය sin x dx. මේක විජේසිතයක් මේක ත්‍රිකෝණ විජේසිතයක්. VGI ඉන්නේ ත්‍රිකෝණමිතිකයට කලින්. VGI ඉන්නේ ත්‍රිකෝණමිතිකයට කලින්. එහෙනම් මෙයාව තමයි අපි තෝරගන්න ඕනේ u සිතේට. මෙයා තමයි dr dx form එකට යන්නේ. අපි හිතමු අපිට අනුකලයක් තියෙනවා x වතාවක් tan inverse එක. හරි. එතකොට මේ කියන්නේ VGS එකක් මේක inverse function එක. VGA inverse inverse ആയി ඉස්සරහින් ඉන්නේ i ඉස්සරහින් එන මෙයාව තමයි u function එක ඇතුළේ අපිට කැමති උනත් අකමැති උනත් තෝරන්නේ. මෙයා u මෙයා තමයි dr dx form එක ගන්න. හරි අපි තව උදාහරණයක් ගමු මෙහෙම. ex වතාවක් sin x කියලා. මේක ඝාතීය සිතයක්. මේක ත්‍රිකෝණමිතික සිතයක්. તો ත්‍රිකෝණමිතිකයි ඉන්නේ ඝාතීය ඉස්සරහින්. අයියේ ඕඩර් එකේ ඝාතීය ඉස්සරහින් ත්‍රිකෝණමිතික. එහෙනම් මෙයාව තමයි u function එක ඇතුළේ තෝරන්න වෙන්නේ. මෙයා තමයි dr dx form එකට ගන්න. කාරණා පැහැදිලිද කියලා මම හිතනවා. ඒතර මෙන්න මේ highlight order එකෙන් මේ ප්‍රමුඛතා අනුමිලි වලින් අපි u function එක තෝරනවා. ඒතර ඉතුරු එක්කෙනා තමයි එන dr dx form එකට ලියන්නේ. හැබැයි ඉතින් එහෙම ලියන්න නම් එයා අනුකලයේ දන්නේ කෙනෙක් වෙන්නත් ඕන. මම උදාහරණයක් ගන්නවා. මේක දුන්නු. මේක අනුකලණය කරන්න දෙන්න. දැන් බැලු බැලමු මේක දෙන්නේ ඇත්තද? සිසිල හේකුල් දැ තියෙන්නේ බෑ. එහෙම එකක් ඇත්තේ නැහැ නේද? හැබැයි මේක අනුකලණය කරන්න වෙන විදියකුත් නැහැ. හරි? දැන් ඔබ නිකමට හිතලා මට කියන්න. මෙතෙන්ට මොකද දෙන්න හොඳ ප්‍රතිකාරය? පළවෙනි කාරණේ මෙතන මේ සිත දෙකක් මෙතන ඇත්තේ නැහැ. ඒතකොට බැලු බැලුවට මේක කොටස් වශයෙන් අනුකලන සිද්ධාන්තයෙන් සූට් වෙන්නේ නැහැ මේක. හැබැයි මෙර විදියක් ඇත්තේ. මේක අපිට කොටස් වශයෙන් අනුකලන සිද්ධාන්තයට අනුගත කරන්න පුළුවන්. පොඩි ගැලලා කටින් දාන්න. කොට හිතලා බලන්න මොකද කියන්නේ. පොඩි කොටසක් මේකට අතින් දාලා අපිට මෙයාම කොටස් වශයෙන් අනුකලන සිද්ධාන්තයට යොදවන්න පුළුවන්. තේරෙනවද? පොඩි කොටසක් අතින් යොදවන්න. ඒ තමයි අර මෙතන හරයි වෙලා නැති නිසා මෙතන අපි එක තියෙන එක දානවා ඉතවතාව sin inverse 6 dx අන්න දැන් බලන්න කාටද ප්‍රමුඛතාව දෙන්නේ මෙතන නම් ඉතින් කඩ උතර නැහැ මෙයාව dr dx form එකට ගන්න බෑ පුළුවන් නම් මෙතෙන් ගන්න ඕනේ ඒ කියන්නේ මෙයා තමයි ඇත්තම u විදියට ගන්න වෙන්නේ ඒ කියන්නේ highlight order එකක් තිබ්බත් අදත් මෙයා u ගන්නවා එහෙනම් මම කියන්නේ highlight order එකක් කියන එකක් තිබ්බද්දට මෙයා u function එක ඇතුලේ ගන්න මෙන්න මෙයා dr dx form එකට ගන්න කියලා නෝනේ මෙතෙන් දී වැඩ ඉවරයක් කරනවානේ ඒක අනුකල්ලේ දන්නවා කියන්නේ දන්නේ නැති ඉතින් මේ එක කියලා එකක් දා ගන්න ඕනේ මෙතෙන්දී 100 100ක් සතු දක්ෂේම අපිට පැහැදිලි මේ මෙයා කොහොමදවත් dr dx form එකට ගන්න බෑ මේ function එතන අපි අතින් දා ගන්නවා එක කියලා එක කියන්නේ ඇත්තම VGS කියන්නේ සංඛ්‍යා කියලා කියන්නේ VGS මේ කියන්නේ ඉන්වර්ස් AI කේ තියෙන්නේ එහෙනම් I එක කියලා තමයි u හැටි තෝරගන්නේ sin inverse x dr dx x ඉතින් අපිට මේ x නෝම සමස්තයි මම මෙතන අනුකල්ලා කිරීමක් ගැන නෙමෙයි කතා කරන්නේ ඕඩර් එකට මේක සකස් කිරීම ගැන. එතකොට මේ තියෙන්නේ මේ ප්‍රතිලෝම සිතයක් i function එකක්. මේක වෙන එකක් වෙන්න නැහැ. නැති නිසා අපි එක දානවා. එතකොට එක කියන්නේ VGA සිතයක්. i a. මෙයානේ රංගතාවෙදී ක්‍රියාව තමයි u විදිහට ගන්නෙ. එක තමයි අපි dr dx form එකට ලියන්නේ. ඉච්චර වැල්බයිලා මේක කියන්න දෙයක් උත් නැහැ. මේක කොහොමද dr dx form එකට ගන්න බෑ. ගන්න පුළුවන් කියන්නේ එයාගේ අනුපල්ලේ දන්නවා කියන්නේ. එහෙනම් ඉතින් වටවක් ගන්න ඕනේ.
එතකොට අර මේ එක කියලා එකක් අලුතෙන් මෙතෙන්ට දාගන්න තමයි අපි මේ කාර්යය හද ගන්නෙ. එහෙම දැම්මත් මෙයා තමයි u function එක වෙන්නේ. එක කියන එක දැම්මත් මෙයා තමයි u function එක වෙන්නේ මොකද priority list එකේ උඩින්ම ඉන්නේ ප්‍රතිලෝම. ඒතර ඔන්නෝයි කොටසසෙන් අනුගාන සිද්ධාන්තයේ වඩපිටාව සහ ඒ ආශ්‍රිතව කතා කරන්න ඕන දේවල් ටික. දැන් කියන්නේ අපිට කණිකලා දන්න දන්නේ නැහැ. මේ ටික වුණා ඊට පස්සේ මම කලවම් වෙච්ච අභ්‍යාස ගොඩාක් කරනවා ගණන් 15ක් 20ක් විතර. يعني මේ දෙක අපි ඉගෙන ගන්න දේවල් වටේට කලවම් කර කර කලවම් කර කර හදනවා. ඊට පස්සේ නිශ්චිත අනුගාමී සිද්ධාන්ත ටික කරලා ඒක ඉවර කරලා විභාග ගණන් ටික හදන්න පටන් ගන්නවා. ඒ හදනකොට ඊවට ඒක මේ ඉගෙන ගන්න ගමු. නැවත සෙට් වෙලා ලාස්සන්ට 15 වෙනි ගාන තව මාසයක් ඇතුළත. 15 වෙනි ගාන ලකුණු 175ක් ගන්න පුළුවන්. අනුකල්නේදීන් ගානයි සීමාව ගන්න එතන ලකුණු 75යි මෙතන 150යි 150යි 300යි ලකුණු 375ක් තියෙනවා කලණේ. ඒ කියන්නේ කලණේ සෙක්ෂන් එක හොරියට මාස්ටර් කරෝ විභාගයේ ලකුණු 1000න් 375ක් මෙතන තියෙනවා. එතන එතකොට මේ අණ්ඩාක ජාමිතිය ලකුණු 200ක් තියෙනවා. 575. එතන කරන්නේ 575. එතනම තියෙනවා 100යි. वर्ग समीकरण කියලා ගානෙන් ගාන ගානෙන් ගාන වෙන වෙනම මේ ව්‍යාපෘති හදාගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ස්ටඩි එක ගැටලුවෙන් ගැටලුවට වෙන් කරලා ගන්න. ගණන් 14ක් වෙනවනේ කේමර දෙක. එහෙම ඒ ගානෙන් ගානද වෙන වෙනම අඩුපාඩු හොයමින් යන්න තව මාස 4ක් පහ. තව මාස ඉදිරි මාස 4 5 ඒ විදිහට ගැටලුවෙන් ගැටලුවට තියෙන අඩුපාඩු ටික වෙන් වෙනම ස්ටඩි කර කර. දැන් බෝ අංකනේ සහ සන්ධිකර දඬු සහ සමතුලිතතාවය. උන්නේ තුනේ ඉන්නේ 15 වෙනි ගාන. උතුරේ 15 වෙනි ගානට එන ඒරියා එක සමතුලිතතාවයයි සන්ධිකර දඬුයි බොවම් කනේ. දැන් ඒ ඒ තුනේ මොනවද මට තියෙන අඩුපාඩු කියන එක වෙනම ස්ටඩි එකක් කරගෙන යන්න. ඊළඟට දෛශිකයි ඒක තර බලයි. 14 වෙනි ගාන. මොනවද මට තියෙන අඩුපාඩු වෙනම ස්ටඩි එකක් කරගෙන. අනුගල්ලේ ගාන වෙනම ස්ටඩි එකක් කරගෙන. එතකොට පැටලෙන්නේ නැහැ ඔබට. බරක් නැහැ ඔලුවට. ඔගොල්ලෝ දන්නවා මම මේ මෙන්න මේ ටික මගේ ඕකේ. මේ ගානේ මේ ටික මට අවුල්. ඒතරේ අවුල හදාගන්න ඕන තරම් කල් තියෙනවා. හරි ඔය විදිහට ඒ ගානෙන් ගාන ගානෙන් ගාන වෙන වෙනම ස්ටඩි කරන්න. දැන් ලකුණු 375ක් තියෙනවා කලනේ. ඔය 375න් අඩු ගානේ 350ක් ගත්තා. 20 ගැටලුවක්. කණ්ඩායම් ගාමියේ ලකුණු 200න් අඩු ගානේ ලකුණු 190ක් 175ක් 180ක් විතර අනිවාර්යෙන් ගන්න. හරි. මේ විදිහට ඔයගොල්ලන්ගේ plan එක හදාගන්න. ගානෙන් ගාන. තව apply වල එන්න තියෙනවා 13 වෙනි ගාන සරලම දීලා. එහෙම කිව්වේ. සාමාන්‍යයෙන් ළමයින්ගෙන් 99%ක් ඔය ගාන හදලා. ඊළඟට සංඛ්‍යානය සම්බන්ධ. ඒක මම අද දින පටන් ගන්නවා. බොහොමද පෙබරවාරි මුල. ඒක 17 වෙනි ගාන. ඊළඟට 16 වෙනි ගාන මේ ගුරුත්වගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන් ගණන් තුන. ඒතර ඉදිරියේ ඒ ගණන් තුනත් වෙන වෙනම මාර්ග තුනක වෙන වෙනම ඉස්සරහට. ඊවලන්දා එක ගණන් හිතුවා. හරි. මේ මොනවයි ටික මම මේ කියේ මේකට අමතර කාරණා. ඔයගලගේ හිත සැහැල්ලු කරගන්න. ඔයගොල්ලෝට මේ 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 ව්‍යාපෘතිය ක්‍රියාවේ නගන අර මං කිව්වේ ප්‍රමුඛතාවය දුන්නා, ක්‍රියාකාරී චිත්තය දුන්නා වැඩේ කරගෙන ගියා.
අඳුරගත්තා දැන් මොකද්ද යන්න ඕන ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය ගානෙන් ගානට වෙන වෙනම සෙට් වෙන්න තියෙන්නේ ඊට පස්සේ මම දෙන පේපර්ස් වල ඒ හැම ගානෙම කොච්චර ලකුණු එනවද 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 කියකිය චෙක් කරනවා ලකුණු කැපෙන්නේ කොයි දැන් මොකද කියකිය බල බල යනවා එතකොට මාස 5ක් 6ක් යනකොට 5ක් විතර යනකොට ඔන්න හොඳ අවබෝධයක් එනවා මේ ගානේ මේ තැන් වලින් තමයි මට වැඩේ සවුත් වෙන්නේ මේ මේ ගානේ මේ තැන් වල මට ඕකේ මෙහෙම දුන්නොත් තමයි මට අවුල තියෙන්නේ මේ තීරණය තමයි මම හරියට දන්නේ කියලා කියලා ඔළුවේ සාමුලින් වෙන් කරගත්ත අදහස ඔස්සේ එතකොට හරියට මනස නිදහස් ක්‍රියාකාරී බුද්ධලේ විහි වෙනවා හැම වෙලේම තෘප්තිමත් මිනිහෙක් ඉන්නේ තමන් ඇචීව් කරන කුඩා ටාගට් එක බැගින් එයා සතුටෙන් ඇචීව් කරගෙන ඇතුලෙන් ප්‍රබෝධමත් ශක්තිමත් ප්‍රීති ප්‍රීති සහගත සිතකින් ජීවත් වෙන ශිෂ්‍යෙක් තමයි එහෙම නොවුනොත් දෙන්නේ මට අරකට බෑ මේකත් බෑ මේක තේරෙන්නේ අරකේ අරක බෑ අරකේ අරක කරන්න බෑ කියලා බෑ 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 ලිස්ට් එක හදාගෙන සහ මුලින්ම මේ මේ අසහනයටපත් වෙච්ච කෙනෙක් බිහි වෙනවා ඉතින් ඕක තමයි මෙතන සිද්ධ වෙන තේරුණානේ ඔතන සිද්ධ වෙන්නේ ඔය ජයග්‍රහණය කියන එක නෙවෙයි පරාජය කියන එක නෙවෙයි තීරණය වෙන්නේ තමන් තුළම තියෙන සිතුවිලි වල වෙනස්කම් නිසා මේක සැහැල්ලු වෙන දකින්න මේ ව්‍යාපෘතිය ජයග්‍රහණයෙන් කෙරවල කරන්න තියෙන මාර්ගයේ සරල එකක් ලෙස දකින්න ඒක හරියට කැටගරයිස් කරලා පුළුවන් දාගන්න මෙන්න මේ පාත් එක තමයි මම ස්ටඩි කරගෙන යන්නේ කියලා එතකොට ලස්සනට පැහැදිලි වෙනවා එක එක සෙක්ෂන් එකකින් තමන්ගේ දක්ෂතා මොනවද අඩුපාඩු මොනවද ඒවා සතියෙන් සතිය පේපර් වල දුරගා බලන්නත් ඕන හැම සතියකටම එක මේ ගණන් හත ගාන උරගා බලන්න මේ ගණන් හතේ මට මොනවද අරුවා මේකේ මොනවද මේකේ හැම සතියකට සැරයක්ම අභ්‍යාසයක එදීදී බලනවා මේ ප්‍රැක්ටිස් එක එතකොට මොකද නොදෙනවත් තමයි මාස 5ක් විතර යනකොට ඉස්සරහින් කියලා දැන් පසුගිය මාස දෙකේ මාත් එක්ක වැඩ කරපු දරු මට මතකනේ ඒකවල පටන් ගත්තේ දැන් මට අවසනාවකට ඒක 12ක් දක්වා යන්න බැරුණා 8යි ඉවර ගන්න බුණා 12ක් දක්වා ගියා නම් එහෙම අර ඒ ආපු කට්ටිය ඔක්කොම ඒගොල්ලෝ හරි ඒගොල්ලෝ ඒ වැය කරපු කාලය සමය ඒගොල්ලන්ගේ අපේක්ෂාන් සියල්ල මල් තලගෙන ඉඳලා තියෙනවා කිසිදු සැකයක් ඒ වැඩ කරපු දේවල් ඒගොල්ලන්ට 100%ක් ශරීරගත වෙලා තියෙනවා නමුත් අනිත් අයට උනා දැන් ඒක අමතක කරලා ඉදිරියේ කරගෙන යන්න හොඳටම ප්‍රවාහන මේ ඇති මේ මාස 7 8 හොඳටම ඇදී ඕගලන්ගේ ඒ සාමාර්ථයෙන් යනවා. ඔය මගේ පන්ති අද මේ සහභාගීලා ඉන්න ඕනම කෙනෙකුට ඉතින් යන්න පුළුවන්. දේනාලේ ගාමේ නම් අපිට මේ පස්සේ ආර ඕගලන්ට කියලා දෙන්න ඕන කියලා දෙයක් ඉතිරි යන්නේ කිය. ඒක නයි ඒක. හොඳ එහෙනම් දැන් මෙදේ බලන්න කොහොමද හරි. මම දෙනවා අනුගාමී ගණන් සෙට් එක. ඒක ඔක්කොම කොටස් වශයෙන් අනුගාමී ගාමු කියලා. එන මේ ගන්න කියලා ලේසි ගන්න කියලා දීලා දෙන්නේ
හොඳට හිතර ගන්න මේ මේ උගන්න පොතේ සාරාංශය මෙච්චරයි අයිලේට් අණු පිළිවෙලෙන් තමයි අපි U කියන්නේ කවුදයි කියලා තීරණය කරන්නේ. එතකොට ඉතිරි එක නා DL DS form එකේ තියෙන එක. එතකොට මේ ඉතිරි එක DL DS form එකේ ලියන්න නම් ඒ කියන්නේ එයාගේ අනුගමනය දැනගෙන ඉන්න බෑ අනුගමනය දන්න නැට DL DS form එකේ ලියන්න බෑ නේද? අනිවාර්යයෙන්ම ආයි සමානයි කියලා ගන්න. මේ දෙකම මම හිතන්නේ ගැටලුවක් නෑ. ගාතී සිටේට කලින් මේ වීජේ සිටේ තියෙන්නේ. එහෙනම් එයා තමයි යුව හැටියට තෝරන්නේ. යා ගාතී. ඉතින් එයාව DL DX form එකේ ලියන්න. सिद्धांत යාගේ අවබෝධය දෙක ඉස්සරහට ගත්තොත් x x මේකට කොටස් වශයෙන් අනුකරණය ආයෙ පාරක් ගන්න. නැවත කොටස් වශයෙන් අනුකරණය දෙන්න ගන්න.
මේක VG මේක ත්‍රිකෝණ දෙක. ඒ කියන්නේ T වල design නේ. මෙයා U හැටි දෝනන්නේ. VG එකේනම් මොනට එනවා? ත්‍රිකෝණ දෙක තියෙන ඊට පස්සේ නේ. Sin X. සර්ගේ අවකලන දෙකයි x. මොන ආය බාරක් කොටස දෙකෙන් අවකලනයක් ගන්නද? මෙතන ආය කොටස දෙකෙන් අවකලනය කියන්නේ මගෙන් මේ ප්‍රශ්නයක් අහලා දුන්නා සසංගත් මේ මට දෙන්න අවස්ථාව මේ අපේ බලන්න බැරිුණා සසංගත් මම හිත උදේ වරුවේ දාන්නම් ඊළඟට දසුනේ දැන් ගොඩක් දවසකින් ඉඳලා ආපු ප්‍රශ්නයක් තියෙනවා ත්‍රිකෝණ විදියේ දසුනේටත් ඒකට උත්තරයක් සමයන්න නේ आय पड़ा सोचे नंबर डालने का थोड़ा डाल दे दो वही जी एक्स आर के टेन इनवर्स एक्स एक्स आर के लेन एक्स या लेन एक्स आर के साइन इनवर्स एक्स ये मेट के कराने बाद मारा बस से नहीं निकल रहा इधर दूसरा ने बाद एक्स आर के टेन इनवर्स एक्स आर के टेन इनवर्स एक्स ගණන්ติก වෙන්නේ නැද්ද? කොටස් වලින් අනුකල්පනය ඉවර කරා කියලා කියන්නේ අනුකල්පනේ ගොඩාක් දේ ඉවරයි. ආයි මුලින් ඉඳලා මේ ටික ඔක්කොම කලවමේ හදන්නයි තියෙන්නේ.
බලන්න පස්සෙනේ කරන්තර ඉවරයි x වර්ගයේ tan inverse x मधुक मुखद मधुक कोई दी मधुक ඔහේ ඔය හරි දාන්න මදුක පස්සෙනි එක පස්සෙනි එක පස්සෙනි එක x වර්ගය tan inverse x හදලා ඉවරද ඔව් හිමාංශ කොයි හරි දාන්න चतुरी कोई है इधर हाथ नहीं का सर नासुनी कोई है इधर नासुनी अंजलि कोई है कोई है පස්වෙනි එක නෙත්මි හයිවෙනි එක සර් නිමෙත් සපහ දුලංජන चानुक ससांग मेघन पास अभी इलांग अभ्यास करना है आदेश भावित फेब्रुवारी मासे अगवीत कंप्लीट जनवरी සාමාන්‍ය මම කරගෙන යන්නේ අර කරපුවේ නැහැ මම දැන් මේ මේ পেපර් එක හදනවා කෙලින්ම A level পেපර් එකේ ස්ට්‍රක්චර් එක. පුළුවන් ඒවට උත්තර දෙන්න බැරි ඒවා අතාරින්නේ නැහැ. හරි. ඒ කියන්නේ A level পেපර් එකේ ස්ට්‍රක්චර් එකටම සෙට් කරනවා දැන් পেපර්ස් ටික වෙනස් කරන්න යන්නේ නැහැ. ඒකයි මම අර ගියසදී කල්ලිල්ලේ මට දාන්න දෙන්න දෙන්න කියලා. දැන් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට බලංගොඩ යන්න සිද්ධ වෙලා තියෙනවා මගේ ටයිප් සෙටින් කරන ගෑනම මේ බලංගොඩනේ. ගිහිල්ලා මේ මේවා ටික ලොකු වැඩ වගේක් තියෙනවා
දැන් උදේ පාන්දර හරි අනිත් උදේ පාන්දර හරි ගිහින් තමයි මේක කරගෙන ඉන්නේ දැන් කරන් ඉන්නේ එහෙම මොහොත් පේපර් එක චුට්ටක් ප්‍රමාද වෙයි කෙසේ නමුත් ඒක අර මම කලින් වගේ දිවිච්ච විභාග ජය පිළිවෙලද නෙමෙයි ඒ ලෙවල් පේපර් එකේ ස්ට්‍රක්චර් එකටම ෆේමස් ටික හදන්න රීෂෙඩියුල් කරන්න යන්නේ ඒකට ඒ ළමයාත් එක්ක පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න දැන් ගිහින් ඕනේ මම ඒ ටික කරගන්න එතකොට මම ඊළඟ දින පේපර් එක අනිවාර්යයෙන්ම දෙන්නේ ඒ ලෙවල් පේපර් එකේ තියෙන ඕඩර් එකටමයි ක්‍රොස් වෙනි කාලේ විදියට 12 ඒ විදියට 13 අපි ඉගෙනුවේ නැතුවට ඒක ඒ විදියටම ඒ විදියටම ගණන් ටික දීගෙන දීගෙන යනවා ඒක අපි කරලා තියෙන ඒවයි උත්තර ලියනවා හරි කරලා තියෙන ඒවයි උත්තර ලියනවා ඒ විදියට කරමු अभी बारे में पास नहीं है මේක VGS එකක් මේක ප්‍රතිලෝම සිදයක් ඒතර ප්‍රතිලෝම සිදේ තමයි මුසු දෙහැදී ගන්න වෙන්නේ අයි ලේකෝ කරපො D යට DX X ගණය බෙදීම 3 X වර්ගයේ අනුපාතයෙන් ඉඳන් කියන්නේ D යට DX ෆෝම් එකේ කියනවා කියන්නේ අර D යට DX සිදේ අනුපාතයෙන් කියනවා කියන එකයි තෝරන්නේ යා අවකලනය කරපුවම ලැබෙන්නේ ඒ සිද්ධිය. ඊරදී ෆෝම් එක දෙනවා කියන ළමයි මේ තියෙන සිද්ධිය අනුකලනය වෙදෙන කියනවා. එනි තෝර මෙයා අවකලනය කරපුවම මේ එක ලැබෙන්නේ. ඊරදී ෆෝම් එක දෙනවා කියන එක තේරුමයි. දැන් මෙතන UV tan 6 x ගණන් වෙදීම තුන ඍණ අනුකල x ගණය තුරින් එනවා වගේ ඉතිරි වෙනවා tan inverse x වල අවගන්නේ 1 යට 1 නම් x වගේ b දැන් මේක තුන තුනෙන් එකයි අනුකල x ගණය බෙදීම 1 නම් x වර්ගයේ දැන් ඔබ දන්නවා මේක වෙනම ඔබ අනුපාතනය කරන්න ඕනේ. මේ මෙතන තියාන මේක ආපස්සට යට දැන දැනට. මේක i1 කියලා ගන්න වෙනවා. i1 කියලා කලින් ඒවලත් එහෙම අර තවදුරටත් අනුපාතනය කරන්න වෙන එක i1 කියලා වෙනම අරගෙන යන්න පුළුවන් ඈ. එහෙම කිසි ගැටලුවක් නැහැ. එතන මේ ඉස්සරහට යාමේ කිසිම උමනාවක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ.
මේක i1 කියලා ගන්න. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා බහුපද සිත දෙක පරිමේය සිත ඇත් තියෙන්නේ බෙදීමක් විදිහට. ළමේ මාත්‍රේ වැඩි මේකට වඩා. එහෙනම් අර 1 x වර්ගයෙන් බෙදලා ලබ්ධිය ධන ශේෂයට භාජ්‍ය විදිහට මේක සකස් කරන්න ඕනේ නේ. මේක බෙදලා අහිවන් කියන්නේ වෙනම අරගෙන ඒ අනුකලයේ වෙනම අගයන්. මේක බෙදන්න දිනන වශයෙන් එනං x කරේ වැඩිම කරන x වර්ගයේ කියන ගමන දුවේටි x ඍණ x කරේ වැඩිම x වර්ගයේ දන එක කියන ගමන දුවේටි ලබ්ධියේ x ඍණ ශේෂයේ ධන ශේෂයේ වැඩිම එක ධන x වර්ගය अनुकाली මේක අනුබල දෙකකට ගන්න ඉන්නේ. මෙතන දැන් හරියටම යටසිතේ අවකලනේ ළවි හදා ගන්න පුළුවන්. යටසිතේ අවකලනේ 2x නිතර මෙතෙන් 2ක් දාලා මෙතන භාගය දා ගන්න. මේ අනුකලයේ අනුකල දෙකකට කැඩුවා කඩලා මේ යටසිත යවකලේ ඉන්නේ 2x නේ උඩ 2x නේද 2ක් දාලා භාගයක් දාලා තෝ ඉස්සරහ දැන් ඉතින් ගැලීම i1 කියන එක හරි i1 සමානයි x වල අනුකලනේ කියන්නේ x වර්ගයේ බෙදීම දෙක ඍණ භාගයයි ඍණ මාපාංක 1 x වර්ගය අයිවන් හරි
उपदेश Thank you.